මයිතන දැන් අපි මේ වෙලාව ඉන්නේ IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුළේ. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකේ 2028 වෙනකොට අපි නැවත ණය ගෙවිය යුතු තත්ත්වයට පත් වෙනවා. ඒතර අපි නැවත ණය ගෙවිය යුතු තත්ත්වයට පත් වෙනවා නම් ඒ ණය ගෙවන්නේ අපි කොහොමද? ඒතර අපිට ඒක රුපියල් වලින් ගෙවන්න බෑ. අපි ඒක විදේශ විනිමය උපයලා ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ තරුණයාගේ කාර්යභාරය වෙන්නේ මේ 2028 මේ අවුරුදු 4 ඇතුලේ අපිට පැහැදිලි වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා නිර්මාණය කරන්න තරුණයාටත් සිද්ධ වෙන අලුතෙන් හිතන්න. මොකද තරුණයා වෙනස් කරපු දේශපාලන වටපිටාවක් තමයි මේ තියෙන්නේ. ඒක අපේ රටේ විතර නෙමෙයි දැන් ජපානයේ කොරියා වගේ රටවලත් අපිට පේනවා. ඒගොල්ලෝ මේ සාම්ප්‍රදායික අධ්‍යාපනයතුලින් උපාධිධාරීන් බිහි කරනවා. උපාධිධාරීන් බිහි කළා එළියට එනකොට වෙළඳපොළ රැකියා වෙළඳපොළ වෙනස් වෙලා. ඉතින් අපිට මේව ගැන ඉතාමත්ම ගැඹුරින් හිතලා සැලසුම් සහගතව මේ ව්‍යවසායකත්ව සමාජයක් ගොඩනගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකෙදි මට විශේෂයෙන් කියන්න ඕනේ කාරණාව තමයි තියෙනවා. ඉතින් අපේ බුද්ධි ගලණයක් සිද්ධ වෙලා තිනවා. අපි ඉතින් අපි උත්සාහ ගත යුතුයි ඒ බුද්ධි ගලණය කොහොමද අපි අනිත් පැත්තට ජාතික ජන බලවේගයේ අපි අපේක්ෂක 300 ගාන ප්‍රමාණයක් මේක ජාතික ලැයිස්තුවත් එක්ක ඉන්නවා. ඒක ඇතුළේ අපි තේ විශේෂම අපි අපේ අපේක්ෂක සහෝදර සහෝදරයන්ට අපි කියලා තියෙනවා. මීට පෙර අපේ රටේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රි සහෝදරියක් සහ සහෝදරු දෙන්නෙක් ඉදලා දීපු ආදර්ශයක් තිබුණා. ඒ නිසා කිසිවක් වරදාන වරප්‍රසාද නොගෙන වැඩ කරමින් පෙන්වපු ආදර්ශයක් තිබුණා. ඒක නිසා මේ පත් වෙන අපේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, අග්‍රාමාත්‍යවරු, ඒ වගේම ඇමතිවරු, නියෝජ්‍යමතුරු සියලු දෙනාට කිසිදු වරදාන වරප්‍රසාදයක් නොමැත මහජන සේවය මත පදනම් කරගෙන වැඩ කරන්න වෙනවා කියන එක අපි දැන් මේ අලුතෙන් දැන් බලයක් සඳහන් අපි යන්නේ. ඒ නිසායි වැඩ කර ගැනීම වෙච්ච අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. නමුත් ඒක ඇතුලේ දෙන්නේ නැහැ. ඒක නැතුව වැඩ කරන්න ඕනේ කියන මන්ත්‍රී වැටුපුවත් නොගෙන ඒක නිසා ඒ කිසිම මේ දුන්නෝ ආදර්ශයක් අපි තිබුණානේ. ඒ දිනුනෝ ආදර්ශය මත තමයි වැඩ කරන්නේ. ඒක නිසා අපි ඒක දැන් කියලා තියෙන්නේ. අපි ඒ ප්‍රැක්ටිස් එක දෙනවා. මොකද මෙච්චර කාලයක් අපි තිබුණානේ. ජනාධිපතිවරයා ඒ ආදර්ශය දෙමින් ඉන්නෝ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් ඒ වගේම අපි පාර්ලිමේන්තුව ඇතුළේත් අපි කියලා තියෙනවා. ඒක නිසා ඒක ස්වේච්ඡා ශ්‍රමයෙන් තමයි මේ වැඩවක් කීම ඉෂ්ට කරන්න වෙන්නේ. අපි ඒක කරන්න දැන් බලාපොරොත්තු වෙන අපි බලමු.